හැමෝම සාදරයෙන් පිළිගන්නවා TechS Geek වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරගන්න. ඒ වගේම තමයි ඔයාලට editing videos දිගටම ගේන්නේ මෙන්න මේ TechS Geek Academy කියන channel එකෙන්. ඒ නිසා ඔයාලා මෙන්න මේ channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා Facebook ඕනෙම profile එකක් එහෙමත් නැත්නම් account එකක් කොහොමද අපි professional mode එක on කරගන්නේ කියලා. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මේකට ඔයාලා මුලින්ම කරන්න ඕනි Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා ඔයාලා search කරගන්න Facebook කියලා. එහෙම search කරගත්තට පස්සේ මෙන්න මේ වගේ app එකේයි ඔයාලා කරන්න ඕනි මේක update කරගන්න එක. මේක update කරන්න මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මගේ තියෙනවා open කියලා එකක්. මෙන්න මෙතන update කියලා තිබ්බොත් ඔයාලා ඒක touch කරලා මේක update කරගන්න. මෙහෙම update කරගත්තට පස්සේ ඔයා කරන්න ඕනි ඔයාගේ Facebook profile එක මෙන්න මේ විදිහට open කරගන්න එක. මෙහෙම ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ වගේ icon එකක් අන්න ඒක උඩ එක පාරක් මෙහෙම touch කරගන්න. ඒක touch කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාගේ නම වැටිලා ඇති අන්න ඒ නම උඩත් එක පාරක් touch කරගන්න. මෙහෙම touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් update එකට කලින් ඔයාලට මෙන්න මේ වගේ තමයි ඔයාගේ profile එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මම දැන් ඔයාලට පෙන්නන්නම් මේක වෙන කෙනෙක් බලනකොට පේන්නේ කොහොමද කියලා. මම මෙතන තියෙන මෙන්න මේ dot තුන උඩ එක පාරක් touch කරගන්නවා. මෙහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ වගේ view as කියලා එකක්. ඔයාලා මෙන්න මේ view as කියන කොටත් එකපාරක් මෙහෙම ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ප්‍රොෆයිල් එක වෙන කෙනෙක් බැලුවොත් මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද ප්‍රොෆෙෂනල් මෝඩ් එක ඔන් කරගත්තට පස්සේ පේන්නේ ඒක ඔන් කරගන්නේ කියලා. මම මෙන්න මේ විදිහට මෙතනින් බැක් වෙනවා. මෙහෙම බැක් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම ආයෙමත් මෙන්න මේ ඩොට් තුන උඩ එක පාරක් ටච් කරගන්නවා. මේක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අප්ඩේට් කරගෙන ආවා නම් යටින් ඇති turn on professional mode කියලා එකක්. අන්න ඒක උඩ එක පාරක් මෙහෙම ටච් කරගන්න. මෙහෙම ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙයාගේ turn on කියලා එකක්. ඔයාලා මෙන්න මේ on කියන එක දෙන්න. එතන තිබ්බ turn on කියන එක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා මේ වගේ තැනකට යයි. මෙතනට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පහළට ස්ක්‍රෝල් කරාට පස්සේ මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් බැක් වෙන්න. ඒ කියන්නේ එකපාරක් බැක් බටන් එක ටච් කරගන්න. මෙහෙම ටච් කරගත්තට පස්සේ දැන් ඔයා කරන්න ඕනේ එකපාරක් මෙහෙම රීෆ්‍රෙෂ් කරලා බලන්න ඔයාගේ account එක මම අර කියපු විදිහට professional mode එකට convert වෙලා ඇති. ඒ වගේම තමයි මෙන්න මෙතනින් මේ වගේ දේවල් ආවොත් ඔයාලට පුළුවන් මෙන්න මේ not now කියන එක දීලා ඒවා අයින් කරගන්න. මෙන්න මේ විදිහට තමයි දැන් පේන්නේ. මම ඔයාලට පෙන්නන්නම් වෙන කෙනෙක් මගේ account එක බලද්දි කොහමද පේන්නේ කියලා. ඔයාට බලා ගන්න පුළුවන් මම ආයෙමත් මෙන්න මේ dot තුන උඩ එක පාරක් touch කරගන්නවා. ඒක touch කරගත්තට පස්සේ ආයෙමත් මෙන්න මේ view as කියන එක උඩ එක පාරක් දෙනවා. එතන තිබ්බ view as කියන එක දුන්නට පස්සේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් මගේ profile එක පේන්නේ වෙන කෙනෙකුට මෙන්න මේ විදිහට. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක අපි off කරගන්නේ කියලා. ඒ කියන්නේ කලින් විදිහට හදාගන්නේ කියලා. ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට මෙතනින් back වෙන්න. මෙහෙම බැක් වෙලා ඔයාලා මෙතන තියෙන මෙන්න මේ turn off කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඇවිත් ඇති මෙන්න මේ වගේ continue කියලා එකක්. ඔයාලා මෙන්න මේ continue කියන එක දෙන්න. ඊට පස්සේ ආයෙමත් බලා ගන්න පුළුවන් මෙතනින් turn off කියලා එකක් එනවා. ඔයාලා මෙන්න මේ turn off කියන එකක් දෙන්න. එතන තිබ්බ turn off කියන එක දුන්නට පස්සේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ account එක අර කලින් වගේම මෙන්න මෙතනින් හැදිලා ඇති. මෙන්න මේ විදිහට.